අද දවසේ දිරිය දිරි වැඩසටහන සමග සම්බන්ධ වන ඔබ සියලු දෙනාම අපි ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. ඉතින් අපේ කාන්තාවන් වන අපේ ජීවිතයේ විවිධ අවදි අපිට පසු කරන්නට සිදු වෙනවා. විතක අපේ ආදරණීය දියණිය, විතක කාන්තාව ආදරණීය භාර්යාවක්, තව විතක අය ආදරණීය මවක්. ඉතින් සැබවින්ම කාන්තාවගේ ජීවිතයේ මෙවැනි අවදීන් තුළින් ගමන් කරද්දී විවිධ අභියෝගතාවලට මුහුණ දීමට සිදු වෙනවා. අන්න ඒ නිසාමයි කාන්තා ඔබව දිරිමත් කරන්නට දිනෙන් අපි නිතරම සූදානම්ින් සිටින්නේ. ඉතින් අද දවසේ ඔබේ කාන්තා ජීවිතයට දිනයක් වන්නට එවන් වූ තවත් සුවිශේෂී වූ දිරිය දිනයක් අපි කැඳවා ගත්තා. ඇය නම් දිලුක්ෂි ප්‍රනාන්දු. අයිබෝවන් ඔබතුමියට. අයිබෝවන් උරේෂ. හොඳයි, මුලින්ම මම කැමති ඔබතුමියගේ පෞලි විස්තර ටිකක් දැනගන්න. ඔව් උරේෂ, මගේ හස්බන්ඩ් ක්‍රිස්ටි, මමයි. අපිට පුතු දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා දැන් රස්සාවක් කරනවා, පොඩි පුතා තාම ඉස්කෝලේ යනවා, ඕලෙවල් ලියන්නේ ඉන්නවා. හොඳයි මහත්මිය. ඉතින් අපි දන්නවා අපේ ජීවිතවලට සමහර විට නොසිතූ මොහොතක කුණාටු වැනි විවිධ අභියෝගතා ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඇගේ ජීවිතයටත් එවැනි විශාල අභියෝගයක් පැමිණියා. ඉතින් ඒ ගැන අපි ඇගේ කටහඬින්ම විමසා දැනගනිමු. ඔව් රේෂ, 2019 කියන්නේ අපිට ගොඩක් සන්තෝෂ අවුරුද්දක් වගේම සෑහෙන කුණාටුවක් ආපු අවුරුද්දක්. ඉතින් අපි හරි උනන්දුවෙන් සන්තෝෂයෙන් ලෑස්ති වෙගෙන හිටියේ අපේ ලොකු පුතාගේ ග්‍රැජුවේෂන් එකට යන්න. ඒ අතරතුර අගෝස්තු මාසේ ඊට චුට්ටකට ඉස්සෙල්ලා ඉඳන් මගේ මහත්තයා ක්‍රිස්ටිට නසනීප වුණා. හැබැයි ඒ වෙච්චර ලොකු දේවල් නෙමෙයි. ඉතින් ඒත් අගෝස්තු 15 වෙනිදා තමයි හරියටම දවස එයා හොඳට මසනීප වෙච්ච. එදා මගේ ජීවිතේ මමවත් දන්නේ නැහැ දෙවියන් වහන්සේ කොච්චර සමීපෙන් මගේ ජීවිතේ හිටියද කියන එක. මොකද මම මගේ පුතාල දෙන්නගෙනුත් හැංගුවා ක්‍රිස්ටිට තියෙන අසනීපේ. මට ඊට ඉස්සෙල්ලා ඉඳන් පොඩි ඉංගියක් වගේ දෙයක් දැනුණා ක්‍රිස්ටිට මේ වගේ අසනීපයක් තියෙනවා කියලා. හැබැයි ඒක මගේ හිතේ තිබුණාට මට ඒක කියාගන්න බැරි ප්‍රශ්නයක් තිබුණේ. ඉතින් මම කොහොමටත් එයාව දොස්තර ගාවට ගෙනහිල්ලා ඒ විශේෂඥ වෛද්‍යවරියක් ඉස්සෙල්ලා අපි හම්බුනේ. එයාට මම කිව්වේ මට ඕනේ මොළේම MRI එකක් කරන්න කියලා. එතකොට එයා මගේ මූණ දිහා බලලා ඇහැව්වා ඇයි කියලා. මොකද ක්‍රිස්ටි ඇහැව්වා මේ මට අසනීපයක් නැතු උහුම අසනීපයක් නැතු ඇයිවා මේ මොලේ චෙක් කරන්න කියන කියලා. ඊට පස්සේ මම ඩොක්ටර්ට කිව්වා නෑ එයා ඇක්සිඩන්ට්ස් දෙකකුත් තුන හින්දා මට ඕනෙමයි MRI එකක් කරන්න කියලා. එතකොට මේ ඩොක්ටර් කිව්වා හරි අපි ඊට ඉස්සෙල්ලා එහෙනම් හස්බන්ව සන්තෝෂ කරන්න ඕනෙ හින්දා ඔයා ඇඩ්මිට් කරලා අපි ඊට ඉස්සෙල්ලා CT ස්කෑන් එකක් කරමු කියලා. කොහොම හරි මගේ හිතේ තිබිච්ච දේ ඒ විදිහටම හරි ගියා. ඒ කියන්නේ ඩොක්ටර් එම CT ස්කෑන් එක ඉවරුණාන් පස්සේ පොඩි පුතාවවත් දන්නේ නැහැ. මට හොස්පිටල් එකෙන් කෝල් කරලා කිව්වා මොකද මම මට ඒ ශක්තිය කොහෙන් ආවද දන්නේ නැහැ. මම පාරේ අඬලා අඩඩත් ගියා තමයි. ඒ වුණාට මේ මම එයාගේ ඉස්සරහ අපිට ඇඬුවේ නැහැ. මං කාගවත් ඉස්සර අපිට හඬුවේ නැහැ. මම දෙවියන් වහන්සේත් එක්ක කතා කරාට මං දෙවියන් වහන්සේව ප්‍රශ්න කරෙත් නෑ දවසේවත්. ඉතින් මට ඩොක්ටර් එන්න කිව්වා. ඩොක්ටර් එන්න කියලා කිව්වහම මම ගියා. එතකොට ඩොක්ටර් ඇහුවා ඇයි ඔයා මට කිව්වේ MRI එකක් ගන්න ඕනේ කියලා. පස්සේ මම කිව්වා නෑ මගේ හිතට දැනුණා මෙහෙම දෙයක්. මොකද මම ඒක දැක්කා ඒ හින්දා තමයි මට ඕනේ වුණේ කියලා ඩොක්ටර්. එතකොට තමයි ඒ විශේෂඥ වෛද්‍යවරිය මට කිව්වේ ඔයාගේ මහත්තයාට මොළෙන් කාලෙකට වඩා ලොකු ගෙඩියක් තියෙනවා, ඒක පිළිකාවක් කියලා. ඉතින් එතකොට කියලා කිව්වේ මට දවස් 4ක්වත් එයා තමයි ජීවත් වෙයිද නැද්ද කියලා දන්නේ නැහැ කියලා. එතකොට මම මොනවත්ම
දොස්තරගේ මූණ දිහා බලන් හිටියා මිසක් මම වචනයක්වත් කතා කරේ නෑ. මම thank you කියලා එළියට එන්න හදනකොට ડોක්ටර් කැහුවා මගේ ඔයාට මගෙන් අහන්න මුකුත්ම දෙයක් නැද්ද කියලා. මම hina වෙලා නෑ කියලා එළියට ආවා. මම දන්නේ ඇයි මං එහෙම කරේ කියලා. ඊට පස්සේ මං උඩට ගියා හොඳට hina වෙලා ක්‍රිස්ටිත් එක්කත් කතා කරලා මගේ පොඩි පුතා ඩැනියෙල් එක්කත් කතා කරලා ඊට පස්සේ මම සාමාන්‍ය විදිහට දන්නේ මුකුත් දන්නේ නැහැ වගේ මම හිටියා. මම හිතන්නේ ඇත්තටම මේ දෙවියන් වහන්සේ මාත් එක්ක කොච්චර ළඟින් හිටියද කිව්වොත් මට තියෙන හිතේ බය හිතේ තිබිච්ච ප්‍රශ්න ගොඩ මට කියාගන්න මම දන්නේ නැහැ. මම කාටවත් කිව්වේ නැහැ මොකද මගේ අයියාත් හිටියා ඒ වෙලාවේ. ඒත් මම කතා කරේ නැහැ මොනවත්ම කතා කරේ නැහැ. මම දන්නේම නැති විදිහට හිටියා. හැබැයි මම කියන්න ඕනේ මම පළවෙනියෙන්ම මේ ක්‍රිස්ටිට ආසනීපයි කියලා මගේ අයියට තමයි මම ඉස්සෙල්ලම කිව්වේ. ඊට පස්සේ මම කල්වාරි දේවස්ථානයේ පාස්ටර් වරියක එක්ක තමයි මම කතා කරේ. මම දෙවියන් වහන්සේයි මමයි අතර විතරයි. මගේ ළමයි දෙන්නටත් කියන්න බැරි තත්ත්වයක් තියෙන හේතුව තිබුණේ මේ වෙලාවේ ලොකු පුතා එහෙදී එයාගේ ෆයිනල් එක්සෑම් එක කරනවා. පොඩි පුතාගේ පළවෙනිම ග්‍රේඩ් 9 යන්න තියෙන ග්‍රේඩ් 8 එකේ අන්තිම එක්සෑම් එකේ ෆස්ට් ඩේ පළවෙනි දවස තමයි යාට මේ සිදුවීම වුණේ. ඊට පස්සේ අපි දොස්තරලා විශේෂඥ වෛද්‍යවරු සර්ජන්ලා න්‍යූරෝ සර්ජන්ලා 4 දිනක් ගාවට ගියා. ඉතින් 4 දිනාම එකම දේම තමයි කිව්වේ. මම එක්කෙනෙක්ටවත් කට ඇරලා මම ප්‍රශ්නයක් ඇහුවේ නෑ. මම නිකන් බලන් හිටියා විතරයි. මම දැනගත්තා ඒ වෙලාවේ ඇත්තට මේගොල්ලෝ කතා කරන වෙලාවවල මට ඩිංගක්වත් කඳුලක්වත් ආවේ නෑ. මාව දෙවියන් වහන්සේ හොඳින් තද්දින් අල්ලගෙන හිටියා. එහෙම තත්වයක් තමයි තිබුණේ. හැබැයි අන්තිම විශේෂඥවරයා එයාව හම්බුනේ අපේම දේවස්ථානයේ එයාගේ වෙන කෙනෙක්. එයා විතරමයි පොසිටිව්, ඒ කියන්නේ ගොඩක් ක්‍රිස්ටිත් එක්ක හොඳට කතා කළා. එයාට කිව්වේ ඔයා මොකද්ද ලෙඩේ කියන්නේ නැතු ඔයාට මේකේ ඔපරේෂන් එක කරොත් ඔයාට හොඳ වෙනවා කියන පොසිටිව් එක දුන්නේ එයාට. ඒ දොස්තර මහත්තයා තමයි, එයා තමයි කරාපිටියේ අපි ඔපරේෂන් කරේ. ඉතින් මම ක්‍රිස්ටි අසනේ හරියටම හා කියනකම් මම කැමති වුණේ නැහැ. ඒ හින්දා මම ක්‍රිස්ටි යාපනයට යනකම් ක්‍රිස්ටි දැනන් හිටියේ නැහැ. එයාට කැන්සර් එකක් තිබුණේ. කොහොම හරි එයාට නොදනුවත්තම ඒක සිද්ධ වුණා. හොඳයි දලක්ෂ මහත්මිය. ඉතින් සැබවින්ම භාර්යාවක් ලෙස තමන්ගේ ස්වාමි පුරුෂයාට යම් විපතක් වෙන විට, යම් උපද්‍රවයක් වෙන විට එය දරා ගන්න හරිම අමාරු දෙයක්. ඉතින් මම කැමති ඔබතුමියගෙන් දැනගන්න මේ අභියෝගය තුලින්, මේ ප්‍රශ්නය තුලින් එළියට එන්න ඔබට මොකක්ද උදව් වුනේ? ඔබ කොහොමද මේකේ ජයග්‍රහණය ගත්තේ කියලා? මගේ ජීවිතේ මම පොඩි කාලේ ඉඳන්ම හරි ධෛර්යමත් කෙනෙක්. අනිත් එක මම ගොඩාක් දෙවියන් වහන්සේට ළඟයි. හේතුව මටත් කියන්න දන්නේ නැහැ. ඒක මම හිතන්නේ, මම දැන් තමයි හිතන්නේ දෙවියන් වහන්සේ මාව අපේ පවුලෙන් ගොඩක් තෝරා ගත්තා කියන එක. මම ගොඩක් යාඥා කරනවා. එතකොට ගීතිකා ගොඩක්, යාඥාවට වඩා මම ගීතිකා ගොඩාක් අහනවා. මට සින්දු කියන්න බැරි වුණාට මම ගොඩාක් ගීතිකා අහනවා. අනිත් එක මම ගීතිකා ඒ යනකොට මම හරියට කියනවා, මම උදේ පාන්දරින් නැගිටින එක්කනේ, ගොඩක් වේලසරි නැගිටින එක්කනේ දෙවියන් වහන්සේට ලං වෙන්න පුළුවන් කියන ගීතිකා තමයි මම ගොඩාක් අහන්නේ. ඉතින් අනිතක මමත් ඒකත් එක්ක කියනකොට ගෙදර ඇතුලේ සද්ද. මං හිතන්නේ ඒ දවස්වල මට ඒක ගොඩක් පන්නරයක් වුණා කියලා. මොකද මම ඒක නතර කරේ නෑ. ක්‍රිස්ටි අසනීපයි කියලා මම නතර කරේ නෑ. ක්‍රිස්ටි උඩ තට්ටුවේ ඉඳලා මේ පල්ලෙහාට එන්නවත් එයාට තත්ත්වයක් තිබුණේ නෑ. කියන්නේ එයාට කවුරුහරි උදව් කරන්න ඕනේ ඇවිදලා එන්න. ඉතින් මගේ ඒ
ඒ ගීතිකා ඇහිම තවත් වැඩි වුණා මේ ක්‍රිස්ටි අසනීප වෙච්ච වෙලාවේ. අනිත් එක මගේ විශ්වාසයක් තියෙනවා දෙවියන් වහන්සේ තමයි අපේ ආරම්භය සහ අවසානය කියන එක. කවුරු කිව්වත් මෙහෙම දෙයක් මේක හරි බහැනකයි කියලා මම හිතුවේ දෙවියන් වහන්සේ එව්වනම් එයව දෙවියන් වහන්සේ ගනී. ඒ වගේම දෙවියන් වහන්සේ මට උදව් කරයි. එහෙම තමයි මම හිතුවේ. අනිවාර්යයෙන්ම. ඉතින් ඔබේ ජීවිතය ඔබ වැටුණු මොහොතේදී ඔබේ ශක්තිය කරගත් ඔබ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පොරොන්දු මත ඔබ සම්පූර්ණයෙන් විශ්වාසය තබලා ඔබ ඒ අභියෝගය තුළ ජය ගන්න දෙවියන් වහන්සේ ඔබට සවියක් වුණා. ඉතින් ඔබ ආදරණීය පුත්‍රයන් දෙදෙනෙක්ගේ මවක්, ඉතින් ඔබ ආදරණීය භාර්යාවක්, ඉතින් මං කැමති කාන්තාවක් ලෙස මේ අභියෝගයන් වලට මුහුණ දෙද්දී ඔබට මොන වගේද හැඟුනේ? පළවෙනියෙන්ම මම ස්තුති කරන්න ඕනේ කල්වාරි දේවස්ථානයේ පාස්ටර්ස්ලා, ඒ විශේෂයෙන්ම එක පාස්ටර් වරියකට. ඊට පස්සේ ඔක්කොම මුළු සභාවම ඒකම අපේ සන්ඩි ස්කූල් එකේ ටීචර්ස්ලා. පළවෙනියෙන්ම ස්තුතිය දෙවියන් වහන්සේට. ඒ වගේම තමයි මගේ දේවස්ථානයේ ඉන්න මගේ සහෝදර, මම පොඩි යාඥා ගෲප් එකක් හදාගත්තා. ඒ කියන්නේ මම ඒගොල්ලන්ට කියනවා මේ මේ දේට මට අද යාඥා කරන්න කියලා. ඒ වගේ මේගොල්ලෝ ගොඩක් දෙනෙක් අපිට යාඥා කරා වගේම අපිව බලන්නත් ආවා වගේම මේ මට තිබිච්ච ශක්තිය තමයි යාඥාව. මම මේ යාඥාවෙන් ඈත්ුනේම නෑ. මම දන්නවා අනිත් අය මට යාඥා කරනවා කියලා. ඉතින් ඒක තමයි මට තිබුණේ ලොකුම ශක්තිය. ඉතින් බයක් කියන දෙයක් මට හැඟුණේ නැහැ. ඒ හැඟුම් නැති එක මම මේ දැන් අවුරුදු දෙකක් තිස්සේ මම හැමතිස්සෙම කල්පනා කරනවා, ඇයි මට එහෙම බයක් ආවි නැත්තේ? ඒ වෙලාවට දුක හිතිලා ඒ වුණාට සාමාන්‍ය, ඒ කියන්නේ අර හඬා වැළපි වැළපි එහෙම ඉන්න මට කිසිම එහෙම දෙයක් උනේ නෑ මගේ අතින්. ඉතින් මම හිතන්නේ මේක දෙවියන් වහන්සේම තමයි, වෙන කවුරුත්ම නෙමෙයි, දෙවියන් වහන්සේම තමයි. කොහොමද දෙවියන් වහන්සේ මාව හැසිරුවේ කියන එක මට ඒක කියන්න තේරෙන්නෙම නෑ. මේ මම හැමදාම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. හොඳයි. ගුණවන්ත ස්ත්‍රියක් කාට සම්භවේද? ඇගේ අගය රතු කැටවලටත් වඩා වැඩිය. ඉතින් සැබවින්ම දිලුක්ෂි මහත්මිය ඇගේ ස්වාමි පුරුෂයාට එයාගේ අමාරු අවස්ථාවේදී ශක්තිමත් කාන්තාවක් ලෙස ඇය ජීවත් වුණා. මන්දයත් ඒ සර්ව බලධාරි දෙවියන් වහන්සේ ඇය සමග හිටපු නිසා. ඉතින් දිලුක්ෂි මහත්මිය, අවසාන වශයෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කාන්තාවන්ට ඔබට දිය හැකි පණිවිඩය කුමක්ද? කොයි වෙලේවත් ප්‍රශ්නයක් ආව ගමන් ඔබ දේවදරුවෙක් නම් කෙලින්ම දේව වචනේට යන්න, දෙවියන් වහන්සේ කුරුසේ පාමුල වැඳ වැටෙන්න. ඒකට වඩා කරන්න එක දෙයක් නෑ ජීවිතේ. අපිට දෙවියන් වහන්සේ තමයි අපේ ජයග්‍රහණය. ඒ කුරුසේ තිබිච්ච ජයග්‍රහණය අදට තියෙනවා. මොකද වැඩි දුර යන්න ඕනේ. මම හැමදාම ස්තුතිවන්ත වෙන්නේ දවස් හතරක් දීලා ඊට පස්සේ අවුරුදු එකමාරක්, වැඩිම වුණොත් අවුරුදු එකමාරයි ක්‍රිස්ටිට ජීවත් වෙන්න පුළුවන් කිව්වේ. දැන් අවුරුදු දෙකක් සම්පූර්ණයි. ඔපරේෂන් එකටත් සැප්තැම්බර් 3 වෙනිදාට අවුරුදු දෙකක් සම්පූර්ණයි. අපි බැගෑපත්ත, අපි ස්තුතිවන්ත වෙනවා. මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්සේට. මම ඔක්කොම ස්ත්‍රීන්ට කියන්නේ මොනම ප්‍රශ්නය ආවත් ඇයි කියන එක හිතට ආවත් එළියට දාගන්න එපා. ඒ හින්දා මම කියන්නේ ඔක්කොටම දෙවියන් වහන්සේට ඇර වෙන කවුරුත්ම නැහැ. දේව වචනය තමයි ලොකුම ජයග්‍රහණය අපිට තියෙන. හොඳයි දිලක්ෂි මහත්මිය. ඉතින් සැබවින්ම
ඔබත් කාන්තාවක් ලෙස ඔබේ ජීවිතේ අභියෝගතා එන විට ඔබ දෙවියන් වහන්සේව මුළු හදවතින්ම විශ්වාස කරන්න. උන්වහන්සේගේ වචනය ඔබ මුළු හදවතින්ම විශ්වාස කරන්න. එවිට දිලුක්ෂි මහත්මියගේ පවුලට ඒ සමාදානයේ සැනසීම දුන් දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේටත් මහත් වූ පුදුම දේවල් කරාවි. ඉතින් මෙවන් වූ අභියෝගතා තුලින් යන කාන්තාවන් බොහෝමයක් අපේ දේශය තුලත් සිටිනවා. ඉතින් මේ මොහොතේ අපි වෙනි කාන්තාවන් උදෙසා යාඥා කරන්නට යනවා. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ නිවසේ සිට මේ යාඥාවට අප සමග සම්බන්ධ වන්න. අපි යාඥා කරමු. ආදරණීය යේසුනි, ඔබ වහන්සේගේ ලේවල පියාණනි අපේ දේශය තුළ මෙවැනි ප්‍රශ්න කඳුළු වේදනා මැදින් යන හැම කාන්තාවක් ගැන මම යාඥා කරනවා. ස්වාමීනි, යම් කෙනෙක් මේ ආකාරයෙන් වේදනා තුළ ගමන් කරනවද යේසුනි, ඔබ වහන්සේ උන්ට ශක්තිය දෙන්න, ඔබ වහන්සේ උන්ට ධෛර්ය දෙන්න, ඒ ප්‍රශ්න අභියෝග වලින් නිදහස් වෙන්න උපකාර කරන්නට කියලා මම යාඥා කරනවා. පියාණනි, යම් අය ශාරීරිකව මානසිකව දුර්වල වෙලා සිටිනවද ඔවුන් මත දෙවියන් වහන්සේගේ සුවේ නිදහස් කරන්ට පියාණනි, ඔබ වහන්සේව මුළු හදවතින් විශ්වාස කරලා ඒ සැනසීම ඒ සුවය උරුම කරගන්නට ඔබ වහන්සේ ඔවුන්ට උපකාර කරන්නට ඔබගේ ආශිර්වාදය ඔබගේ මඟ පෙන්වීම හැම කාන්තාවක් කෙරෙහි තබන්ට කියලා මම යාඥා කරනවා. යේසුස් වහන්සේගේ ජීවමාන වූ නාමයෙන් ආමේන්. දිලක්ෂි මහත්මිය දෙහිවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ දිරිය දේනි වැඩසටහන සමග ඔබගේ පවුලේ ජීවිත සාක්ෂිය අප සමග බෙදා ගත්තාට. ඉතින් ඔබටත් පුළුවන් අපත් එක්ක ඔබට යම් යාඥාවක් ඔබට යම් අනුශාසනාවක් ලබා ගැනීමට කැමති නම් ඔබටත් පුළුවන් අප සමග සම්බන්ධ වෙන්න. සුපුරුදු පරිදි මම කැමති අපගේ දුරකථන අංක සහ විද්‍යුත් ලිපිනය ඔබට මතක් කරන්නට. අපගේ දුරකථන අංක වන්නේ 077-2247-949, 077-2247-1941. අපගේ විද්‍යුත් ලිපිනය calvarychurchsn@gmail.com. ඉතින් නැවත වතාවක් දිරිය දේනිය තුලින් අපි ඔබ හමුවට එන්නේ ලබන මාසේ පළවෙනි වදාදා දින. ඉතින් එතකන් ඔබ සැමට දෙවිඳුන් තුළ ඉතාමත් ප්‍රීතිමත් ජීවිතයක් අපි ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි.